ආයුබෝවන් දුවේ පුතේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ YouTube ගුරුතුමී චැනලයට ඔබව ආදරයෙන් පිළිගන්නවා. පරිසර විෂයේ වත්තරේන සත්තු තේමාවේ තවත් පාඩමක් කියලා දෙන්නයි මං සූදානම් වෙන්නේ. පුතාල පහුගිය පාඩමෙන් ඉගෙන ගත්තා වටපිටාවේ අපි නිතර දකින සත්තු කවුද? ඔවුන්ගේ ආහාර, ගමන් තාල, ගැවසෙන ස්ථාන, වාසස්ථාන ආදී තොරතුරු ගැන පුතාලට මතකයි නේද මේ පාඩම? ඉතින් පුතේ අද පාඩමෙන් මම පුතාලට සත්තු ගැන තවත් තොරතුරු ටිකක් කියලා දෙනවා. අපි මුලින්ම බලමු සතුන්ගේ හැසිරීම රටා ගැන. මේ හොඳින්ම බලා ගන්න මම පුංචි පරීක්ෂණයක් කරා. මේ විදිහට පීරිසියකට සීන් ටිකක් දාලා එලි මහන් තැනකින් තිබ්බා. ටික වෙලාවකට පස්සේ බලනකොට මෙන්න මේ විදිහට තමයි පෙනුනේ. මේ බලන්න මේ සීනියකට ඇවිල්ලා ඉන්න සත්තු කළු කුඹි රෑනක් ඇවිල්ලා ඉන්න පුතාලට පේනව නේද? දැන් අපිට හොඳින් බලා ගන්න පුළුවන් එයාලගේ හැසිරීම ගැන. කුඹුවන් පැමිණෙන ආකාරය, සීනි කැට අරගෙන යන හැටි, කුඹුවන් දිදෙන කුමුණ ගැහෙනු විට හැසිරෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න. අපිට මේ වඩාත් හොඳින් බලා ගන්න පුතේ අත්කාචියක් භාවිතා කරන්න වෙනවා. එතකොට විශාල වෙලා පේනවනේ ඔවුන් කරන දේවල්. පුතාල දන්නවද කුඹි මේ කෑම අරගෙන යන්නේ කොහටද කියලා? ඒ තමයි කුඹිගුලට. පායන කාලෙට කුඹි හැමෝම එකතු වෙලා රෑදවල් මහන්සි නොබල කෑම හොය හොයා රැස් කරනවා. ඒ මොකටද? බැහි කාලේ ආවම එයාලට කෑම හොයාගෙන එළියේ ඇවිදින්න බැහැනේ. ඒ නිසා පායන කාලයට හැම වෙලාවෙම හැමෝම එකතු වෙලා කෑම රැස් කරනවා. කෑම සුවඳක් දැනෙනකොට එතනට කුඹි එකතු වෙන්නේ. ඒ නිසා පුතාල දැකලා ඇති ඔයාගේ ගෙදර සමහර වෙලාවට කෑමවලට කුඹි බහලා තියෙනවා. සීනි බෝතලේට, පැණි රස කෑම්වලට, තෙල් කෑම්වලට ඉක්මනින් මේ කුඹි ඇදෙනවා. එහෙම කරන්නේ එයාලා හැම තිස්සෙම කෑම හොය හොයා කෑම රැස් කරන නිසා. මෙහෙම කියනකොට මට පුංචි සින්දුවක් මතක් වුණා. පුතාලත් අහලා ඇති මේ සින්දුව. පායනා කාලෙදි රෑදවල් මහන්සිවි කන්න දේ රැස් කරයි කුඹියෝ. උන්නිතා ඉක්මනින් යන්නේ මේ සන්තොසින් කම්මැලි නෑ කිසිත් කුඹියෝ කුඹියෝ. ඒ ගීතයෙන් කියවුනේ කුඹින්ගේ වැඩගෙන. මං පුතාලට අර ඉස්සෙල්ලා කියලා දුන්න කුඹින්ගේ විස්තර ටිකක් තමයි ඒ ගීතෙන් පුතාලා දැන් ඇහුවේ. සත්තු නිසා අපේ පරිසරය ලස්සන වෙනවා. අපිට වගේම සතුන්ටත් මේ පරිසරයේ නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කවදාවත් සතුන්ට හිංසා කරන්න හොඳ නෑ පුතේ. අපි හැම විටම එයාලා ගැන අනුකම්පාවෙන් බලන්න ඕනි. දුකටපත් වෙලා ඉන්න සතෙක් දැක්කම අනේ පව් කියලා අපේ හිතට දැඩෙන්නේ අපේ සිත්වල කරුණාව දයාව තීර නිසා. දුකටපත් වෙලා ඉන්න සතුන්ට පිහිටවීම බොහොම උතුම් දෙයක්. ඒ වගේම ලොකු පිනක්. සතුන්ට පිහිට වෙන්න උදව් උපකාර කරන්න සිදුවෙන අවස්ථා කීපයක් අපි දැන් බලමු. මේ වගේ කුසගින්නේ සිටින සත්තු. උගුලකට හසු වෙලා නිදහස් වෙන්න බැරිව ඉන්න සත්තු. පාරේ මගතට අතරමං කරලා දාපු සත්තු. අනතුරකට ලක් වෙච්ච සත්තු. මෙවැනි අය අපිට හමු වුණාම ඒ අයට අනුකම්පාවෙන් පිහිට වෙන්න පුළුවන් නම් කොයිතරම් හොඳද? ඒ වගේ අසරණ සතුන්ට, එහෙම නැත්නම් ගෙදර ඇති කරන සුරසල් සතුන්ටත් අපිට ආදරයෙන් කරුණාවෙන් පිහිට වෙන්න පුළුවන්. එවැනි අවස්ථා ටිකකුත් අපි දැන් බලමු. සතුන්ට කෑම දීම, අසනීප වුණාම බෙහෙත් තරම් දීම, නෑවීම, ආදරය කිරීම, අන්න ඒ වගේ පුළුවන් සතුන්ට ආදරේ කරුණාව දයාව දක්වන්න. ගෙදර ඇති කරන සතුන්ට උනත් ගොඩක් ආදරයෙන් කරුණාවෙන් සලකනව නම් තමයි ඒ අය අපිටත් ආදරය කරන්නේ. අපිව ආරක්ෂා කරනවා, අපිට අවනත වෙනවා, අපිට හීලෑ වෙනවා. එහෙම නේද? පුතාල අහලා තියෙනවද නන්දි විශාල ජාතකයේ?
ඒ කතාවේ එක්තරා බමුණෙකුට නන්දි විශාල කියලා ශක්තිමත් ගවයෙක් හිටියා. දවසක් මේ බමුණා සිටුවරයෙක් සමග ඔට්ටුවක් කැල්ලුවා. තමන්ගේ ගවයාට ගැල් 100ක් එකවර අදින්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා කියලා. ඉතින් ඒ බව පෙන්වීමට සූදානම් වෙලා බමුණා නන්දි විශාලට කෑ ගහලා කිව්වා ගැල් 100 අදින්න කියලා. තම ස්වාමියා සැරින් කතා කරපු නිසා නන්දි විශාලට දුක හිතිලා එයා අකීකරු වෙලා කිසිම දෙයක් නොකර හිටියා. බමුණා තව තවත් හයියෙන් කෑ ගැහුවා. ඒත් නන්දි විශාල ගණන් ගත්තේ නැහැ. පස්සේ බමුණට තේරුණා තමන්ගේ ගවයා එහෙම හැසිරුනේ අකීකරුනේ ඇයිද කියලා. ඊළඟ වතාවේ බමුණා නන්දි විශාලගේ හිස අතගාලා බොහොම ආදරෙන් පුතේ කියලා කිව්වා මේ ගැල් 100 අදින්න කියලා. ඊට පස්සේ නන්දි විශාල මොකද කළේ? එයා තමන්ගේ තියෙන උපරිම ශක්තිය දාලා ගැල් 100 එකවර ඇදගෙන ගියා. ගැල් කියන්නේ පුතේ කරත්තවලට ඉස්සර කාලේ කරත්තවලි බඩුවට පටවගෙන ගිහින් ඉතින් එහෙම ඇදගෙන ගියා. ඉතින් බලන්නකෝ අන්න ඒ වගේ තමයි පුතේ සතුන්ටත් හොඳට තේරෙනවා. අපි යාලට කතා කරන විදිය, සලකන විදිය, ආදරය කරන විදිය ඒව හොඳට සතුන්ට තේරෙනවා. පුතාලා මේ කතාව තව ටිකක් හොඳින් හොයාගෙන අහන්න මම බොහොම කෙටියෙන් තමයි මේ පුතාලට කියලා දුන්නේ. අද පාඩමෙන් පුතාලා ඉගෙන ගත්තේ සතුන්ගේ හැසිරීම සහ සතුන්ට පිහිට වෙන්න පුළුවන් අවස්ථා හඳුනා ගැනීම, සතුන්ට ආදරේ කරුණාව දක්වන්න ඕන ආකාරය ගැන තමයි ඉගෙන ගත්තේ. එහෙමනම් දුවේ පුතේ පාඩම හොඳින් බලලා මේ මම කියන පැවරුම කරන්න. මුලින්ම පීරිසියකට සීනි ටිකක් දාලා එලිමහනේ තැනක තියන්න. ඒකට කූඹියෙන හැටි හොඳට නිරීක්ෂණය කරන්න. එයාලා මොකද කොහොමද හැසිරෙන්නේ, සීනි කැට අරන් යන හැටි හොඳින් නිරීක්ෂණය කරන්න. අත්කාචයක් තියෙනවා නම් වඩාත් හොඳින් ඔයාලට මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දැකපු දේ රූපයක් මගින් පෙන්වන්න ඕනේ, චිත්‍රයක් අඳින්න. ඊළඟට අත්කාචයක් භාවිත කරලා බිම ඇවිදගෙන යන පුංචි පුංචි සත්තු නිරීක්ෂණය කරන්න. එයාලා මොන වගේද, මොනවද කරන්නේ, කොහොමද ඇවිදින්නේ, මොනවද කටින් අරන් යන්නේ කියලත් හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ වගේ මේ දැකපු දේවල් අඳින්න. ඊළඟට අසරණ වූ සතෙකුට පිහිට වෙච්ච අවස්ථාවක් හෝ හරි එහෙම නැත්නම් ඔයාට පිහිට වෙන්න පුළුවන් අවස්ථා හරි දෙකක් අඳින්න ඕනේ. අසරණ සතෙකුට පිහිට වෙච්ච අවස්ථා දෙකක් හෝ පිහිට වෙන්න පුළුවන් අවස්ථා දෙකක් අඳින්න. මේ පැවරුම පුතාලා මේ පාඩම ඇසුරින් කරන්න. ඉතින් තවත් පාඩමකින් අපි හමු වෙමු. පුතාලට ආයුබෝවන්.